ලංකාවේ ප්‍රේක්ෂකයෝ මෙල්බන් වල ජීවත් වෙන ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඕන කෙනෙක් දන්නවා අසංකයව ලංකාවේ වැඩගෙන අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ මේක අපිට අලුත් දෙයක් මොකද හැමදේම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් විසින් කරපු අලුත්ම ප්‍රොඩක්ෂන් එකක් මම දන්නවා තාම අපි බලන්න ගියේ නෑ ඒරට මේ වගේ ප්‍රොඩක්ෂන් එකක් හැදුන එක ගැන අය මොනවද හිතන්නේ මම හැම වෙලේම හිතනවා මේ විමේ තියෙන ටැලන්ට්ස් අඳුරගෙන ඒවා උඩට ගන්න එක තමයි අපේ වගකීම කියලා. ඒ කියන්නේ අපි ලංකාවේ වැඩ කරනවා ඕස්ට්‍රේලියාවේ තියෙන මේ වගේ වැඩ වැඩි වැඩියෙන් වෙන්න ඕනේ කියලා. මොකද මේ භූමියේ තියෙනවා ඉතාම දක්ෂ තරුණ පිරිසක්. ඒතර ඒගොල්ලන්ට මේ දීපු අවස්ථාව මේ කහුවෙලා කරපු වැඩේ ඉතාම සන්තෝසයි බලාගෙන ඉන්නවා මොකද්ද කරලා තින්නේ කියලා බලන්න. ඒක තමයි ලොකුම සර්ප්‍රයිස් එක. බලමු බලලා ඉවර වෙලා කියන්නම් ඒක කොච්චර සාර්ථකද කියලා. හැබැයි උත්සාහයක් විදිහට සුපර්බ්. ඒකට මගේ සම්පූර්ණ සහයෝගය සහ මගේ ආඩම්බරය මේ වගේ වැඩක් මෙල්බර්න් වල වෙච්ච එක පළවෙනි පාරට. ඉවර වෙලා හැමෝම එළියට වෙලා අපි දැනගමු ඔවුන්ගේ අදහස් මොනවද කියලා. කියන්නකෝ අපිට මොනවද හිතුනේ කියලා. ඇත්තටම හොඳ මූවි එකක්. මේක රියල් ලයිෆ් මූවි එකක් වෙන රියැලිටි එක තියෙන කොච්චර ස්ටුඩන්ට්ස්ලා රියල් ලයිෆ් වල ස්ට්‍රගල් කරන හැටි. ඇත්තටම හොඳ මූවි එකක්. හොඳට එන්ජොයි කරා. ඕකේ. හොප්ෆුලි සෙකන්ඩ් පාර්ට් එකක් එයි කියලා හිතනවා. අපි බලමුනේ ඊළඟට මොකද වෙන්නේ කියලා. ඕකේ. මට හිතා ගන්න බැහැ. මොකද මේ ෆස්ට් ටයිම් මම මේ ෆිල්ම් එකකට ඇක්ට් කරේ. අපිට නම් එහෙම දැනුන්නේ නැහැ. අපිට නම් ස්ක්‍රීන් එකේ. මම ස්ටේජ් ඩ්‍රාමස් කරලා තියෙන ලංකාවේ ඉන්න කාලේදී හැබැයි මෙහි ආවම පස්සේ පළවෙනි පාරට මෙහෙම එකකට සම්බන්ධ වෙනවා. ඕනේ. ඒකද ඇත්තටම ඡන්දයට මගේ ප්‍රාමයේ පුද කරන්න ඕනේ. අපි ඕස්ට්‍රේලියාවෙන් පිටත ශ්‍රී ලාංකිකයින් විදිහට ඇවිල්ලා ගෙවන ජීවිතය ගැන හරි අපූර්ව කියවීමක් කියලා කියන්න පුළුවන් ඩොලර් කියන්නේ. මම ගොඩක් අය කිව්වා මාර ඉරිටේටින් කැරක්ටර් එකක් කියලා. සමහර අය කමෙන්ට් කරා මම ඔයාට කැමති වුණාට ඔය කැරක්ටර් එක නම් කැමති නැහැ කියලා කිව්වා. මම වඩා හැමෝම කැමති. ඉතින් හරිම සතුටුයි. කොහොමද ඉතින් හොඳ දවසක්. ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඉතින් අපි හිතනවා අනාගතේ ගොඩක් අයට ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් වෙයි කියලා. Oh, I loved it. It was great. It was really like compelling story. Yeah, I think, and it looked great as well. Yeah. Yeah. I think the actors, they were cast really well too. අපි සිංහල මිනිස්සු හැටියට අපි මේ කරපු කටයුත්ත ඇත්තටම තාම හොඳ කටයුත්තක් තමයි මම කියන්නේ. It's really good. That's a good opportunity. කාලයකට පස්සේ ලංකාවේ මූවි එකක් අපිට හම්බුනේ. අනිත් විශේෂයෙන් මේක ඔස්ට්‍රේලියාවේ අපේ රටේ අපේ යාළුවෙක් කියලා කරපු නිසා මේක හරිම හොඳයි. හරිම ලස්සනයි. Excellent. Very good job. Thank you. Thank you so much. අවංකව හිතර දැනන විදිහට ඒක හොඳට ඉදිරිපත් කරලා තියෙනවා. අනෙක් එක picture quality ද හැමදේම ගොඩාක් quality කියලා තියෙනවා. ගොඩාක් හොඳයි. ගොඩාක් enjoy කළා. Thank you. දැන් අපි තාම මේ සෙටල් වෙන හදන අයනේ. ඉතින් අපි දැකපු නැති පැතිත් මේ මූවි එකෙන් දකින්න හම් වුණා. ඉතින් ඒක ලොකු experience එකක්. Oh really good. Really good. It's my first movie so I'm so excited to be part of a Sri Lankan production. Yeah. So excited and yeah, I'm very grateful to Chandima for giving this opportunity. Yeah. චිත්‍රපටි කැමරා අධ්‍යක්ෂක ඒ වගේම සංස්කාරක විනෝද් අපිත් එක්ක එකතු වෙනවා. කියන්න කවදහස්? සතුටුයි. මට හම් වෙච්ච ලොකු අවස්ථාවක් මගේ අවුරුදු 4 ක ගෙනීම ටෙස්ට් කරලා බලන්න. ඉතින් මම හිතනවා සාධාරණ ඉෂ්ට කරා කියලා. අහිංසක කියන්නේ ගොඩාක් නිහතමානී හිම චරිතයක්. ගම්මදී ඉඳන් කොළඹට ඇවිල්ලා ඊට පස්සේ මෙතනදී ආ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බෙලා එයාත් එක්ක එකතු වෙලා තමයි ඕස්ට්‍රේලියාවට එන්නේ. එතකොට එයාට හැමදේම අලුත්. ඒතර මම මට ලොකු රෝල් එකක් ඒක. මට අලුත් දෙයක් ඒක. ඒතර මම ගම්මකින් ඉඳන් ආපු කෙනෙක් විදිහට මට රඟ පාන්න උනා. යන් ජෙනරේෂන් එක එක්කෙනෙක් විදිහට කොහොමද ඩොලර් දැක්කේ? යන් ජෙනරේෂන් එකෙක් හැටියට ඒක හොඳ I think ඒක හොඳ මෙසේජ් එකක් දෙන ෆිල්ම් එකක්. It was very very good and it was a very relatable කතාවක් especially මේ ලංකාවේ ඉඳලා මේ international students and I get ගොඩක් relatable tie even I don't want to give away too much of the story but you know පොඩි පොඩි දේවල් වලින් උත් ඒක ගොඩක් මේ personally කටේට යන විදිහට මේ හොඳ මෙසේජ් එකක් දීලා තියෙනවා so it was really nice to see that බලන්න මොනේ මූවි එකක් yes බලන්න ගොල බලන්න guys it's very good very it's a very good movie yes thank you හීලලු හුබඳින හීතල නගරේ
කාටත් හොරෙන් මට මම වෙන්න තෝහෙනම් මොන මගුලකට ලක්ෂ ගාණක් වියදම් කරා මෙහෙ